පාස්කු ප්‍රහාරය පිළිබඳව මුලිම්ම කමිටුවක් පත්කරා මෛත්‍රිපාල සිරිසේ හිටපු ජනාධිපතිවරයා ශ්‍රෂ්ඨාධි කරණයේ විනිස්සුරු විජිත මලල් ගොඩ එවගේම හිටපු පොලිස්පති ඉළංඟකොන් මහත්මයක් ප්‍රමුකර කමිටුවක් පත් කරා ඒ කමිටුව මගින් මූලික විමර්ශන මගින් යම් මාර්තාවක් ඉදිරිපත් කරා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ විේෂ තේරීම් කාර්ග සභාවවක් පත් කරා එතේරීම් කාර්ග සභහාවත් විවිධ සාක්ෂිකරුවන් කැඳවලා ඒ අයගෙන් තොරතුරු බාග කරලා අවසානයේ වාර්තාවක් පාලිමෙන්තුරත් ඉදිරිපත් කරා ඒත් එක්කම හිටපු ජනාධිපතිවරයාම විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කර ශේෂවාාධිකරණ විනිස්සුරු ජනක්ත සිල්ලුව මහත්මයත් මිනිශ්්‍රකාරවරු අතරධෙකුත් පරිා ෙෂ්ට පරිපානල ධාරෙකුත් පස්සෙනෙක් යු්ත කමක් කමිටුවක්න ඇතර කොමිසම පූර්ණ බලතල සහිත කොමිසමක් කොමිසමක් පත් කරලා දීර්ඝ කාලයක් තිස්සේ සාක්ෂි ඇඳවූවා විභාග කර ඒ බොහෝ කරුණු සහිත වාර්තාවක් ඉදිරිපත් කරා ඉති ඒ අතර තුරේදී අපාධ පරිීක්ෂණ දෙපර්තමේන්තුවත් තවත් ආයතනත් මේ පරීක්ෂණ කටයුතු කරගෙන ගා නමුත් දේශපාලන හේතුන් මත මේ පරීක්ෂණ කරගන ගිය බොහො නිලධාරීන් ඇතරනමගත් ොත් සේවේ පහකරා සේවේ නිවත් කරා මාරුවීම් කරා මේ පරීක්ෂණ නිවැරදිව අකණ්ඩව පවත්තගෙන යන්න ඉඩ ප්‍රස්ථා ලබා දුන්න එන්නේ මොක තමයි ඇත්ත කතා මෙරටේ ජනතාව කවුරුද්දන් එනිසා තමයි දිගින් දිගටම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ත්ත තත්ව විමර්ශණය කිරීම සඳහා නිවැරදි පරීක්ෂණයක් මේ රටේ ජනතාවත් සේ සෙම්ම කතෝලික සභහාව වෙනුවෙන් කාදනල් උන්ාන්සෙත් දිගින් දිගටම ඉල්ලා සිටි ඇතරම ට මතයි සිල් ගාමිණී පියතුමා කතෝලික සභහ වෙනුවෙන් කරමු දාසයක් සහිතව එකැන මේ කියන මූලික කරුණු පිළිබඳව විමර්ශණය කරන්න කියලා ඉල්ලමක් කරලා අවසාන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංග මත්තාට ල්ලික් යොමු කරා. ඒදාසේ පිළිබඳව පරීක්ෂණ කරේ හරිටකර නෑ. එහකර නැතු ඔබට මතක ඇති දෙද විසිතුනහිනජනිමාස නමනිදහද විසිතුනේ ජනි නමවෙනිද මේ දේශස්රි දෙදස් විසි හතර දෙදස් විසි හතර ජනිමාසේ නමවෙනිදා මේ දේශපාලන වෙනස්කම් එක්ක ජනාධිපතිවරණයක් ඉලක්ක කරගන පොලිස් විශ්‍රාමික සාමූහිකය ගොඩ නැගුව කැන මේ අවුරුද්දේ ජූනිමාසේ නමුවෙනිතා. ඒ පොලිස් විශ්්‍රාමික සාහි දේශපාලන සංවිධාහනයක් මගින් පිහිටෙව්වේ ඒ පිහිටව්වත් එක්කම දොළොස්වෙනිදා ගැන හරියටම දවස් තුනකට පස්සේ ඒවකට ජනාධපති රනිෙ වික්කමසිංහ මතා කමිටුවක් පත්කර දවස්තුනකට පස් ඒ කමිටුවේ අරමුණ විදිහෙට කියලා තිබුණේ වෙන මොකක්වත්නෙමෙයි පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනයේ දී නිලධාරගේ පැත්තෙන් යම් අතපසුවීමක් වුණාද එහම නැත්තං යම් ප්‍රමාද වෙලා මේ පරීක්ෂණය මොකක්කරි අඩුපාඩුවක් වුණනාද කියලා හොල්ල බලන්නත් එසසම අයිනතිව වවනතිව සිද්ධිය සම්බන්ධයෙන් ඒ පරීක්ෂණය කරන්නත් කියලත මයි තින් දෙ හරි පැහැදිලි මේ පත්කරපු කමිටුව එකක් මහාදිකරණය හිටපු විනිසුරුවරයක් කෑගල්ල මහදිකරණය හිටපු විනිසුරුවරයක් ජය ජයක අල්ලවිස් මහත්මය එතුමයත් ධීවර මාත්‍යයන්සි ට ලත්කම් තුමියත් නයිනා සෝමරත්ත මාත්මයයක්ත් තව නේතිච්ච වලයකුත් එක්ක දෙන එක කමිටුවක් පත් කළ තින් ඊළගට තවත් කමිටුවක් පත් කරා චැනන් ෆෝ නාලිකාවි ඉදිරිපත්වුණු වාර්තා වැඩසටාන පිළිබඳව පරීක්ෂණයක් කර ඒ පිළිබඳ මේ කමිටුත් දෙකෙන්ම වාර්තා දෙකක් ඉදිරිපත් කලා තිම් මේ කමිටුත් දෙක ජනාධිපති විශේස විමාර්ශන කොමිසන් සභාවක් නෙමී පූර්ණ ඇතරම ගත්තොත් ජනාධපති කොමිසන් සභාවක් කියන්නේ ද අධිකරන බලයක් සහිත කොමිසම. මේවන්නේ එකම්ම එකක් කමිට. කමිටු මගින් ජනාධිපතිවරයායට දැනගන්න තොරතුර ලබා ගැනීමට ඉදිරිපත් කන්න. ඔය විවාදේයටට ලක් කලා තියෙන දැම්මේ පාස්කු පහරේ සුපස්ටා වෙන්න හදන ගම්මන් පිළ මහත්තය උසන්දගලන්නේ මෙන්න මේ වාර්තා දෙක. ඒම නැතුව පාස්කු ප්‍රහාරය සම්බන්ධය මුලිින් කරපු පරක්ෂණවර්තා නෙමේ කොමිසන් සභ වාර්තා නෙමේ එතකොට මේ වාර්තා දෙකේ යම්යම් කර්මුතියනෝ ඒ අඩංගූ පිළිබඳව දැන් අපි කරගන යන පරීක්ෂණවලදී අපේ වැෑඇතියෙන සාධනියදේවල් භාවිතයට ගන්නු අපේ සඳ සේ මර්ෂණනයක් දැන් ආරම්භ කරල තියනවා මේ කමිටු වාර්තා දෙකේ යම්යම් කර්මුතියනෝ ඒ කමිටු වල තින වාර්තා අපි සැලකිලට ගන් හැබැයි ඒකදේම කියන්න ඕනි කමිටු පත් කිරීම් පිළිබඳ මද කමිට කෞදු මේක සබහපුති දෙදස් විසිහතරේ ජූණ නමවැනිදා මේ කමිටුව පත් කරලා මාස තුනක් ඇතුලත කමිටු වාර්තාව දනි දොලහ මේ කමිටුව පත් කරලා මාස තුනක් ඇතුලත මේක වර්තාව දෙන්න කකිරීමම් එකැන සැප්තම්බර් මාස පහලුස්වරද. ම කෞරදන්වා සැප්තැම්බර් විසියක ජනාධපත චන්දී රැත්ත ක්‍රම සනිද ලක්ක කරන මාසතුනක කමිටුව කැඳවලා වාර්තාවක් ඉදිරි පත් කරනවා සැත්තම්්‍ර දහත්ව නිදා මේක බාරදිීල තියෙනවා ලේකම් කාරයලේ දාහට වවෙඳ ලැබුණ බෝට ඉටිකිත එවතිීම. මේ කමිටුව දැම් ගැම්මන් පිළ මහත්තවය දන්න මේ කමිටුට පත් කරලා ඉන්න කවුද කියන්නේ. ලැජ්ජ හිතනවා ඇත්තටම උත්සන් ගැන වාර්තාවයි කෞුද සභාපති කලා දැට්කම්. මේක සභහපති ගල්ල හිටපු මහාදිි කරන වෙනනිසුරු ඒන් ජයකද අල් විස් මහත්මි දැ එතුමිය ගියවුරුද්ද දෙදස් විසතුන්නේේ සැත්තැම්බර් දාහත්වනෙද විශ්‍රාම ගණු. මේ අුද්ධ සැපතැ්‍ර දාහත්ත තමයි වාර්තාව දන්න. විස්්්‍රාම යන්න කලින් එතුමිය අභ්‍යාචනාධ කරන ඇතිවෙච්ච පුරප්පාඩුවකට එතුමිය පත් කරන්න කියල ඉල්ල මකුත් කර. ඒ පිළිබඳව අධිකරන සේවා කොමිසම වාර්තාවක් ලබා දෙනු. ඒේ වාර්තා විතා පැහැදිලිව තියනුම්. මහධ කරන වෙනසුරු ඒන් ජයක දල් ය ඒ ඒන් කියන්නේ ආඩම්බරගේ ආඩම්බරගේ ජයක දල්ලවිස් මහත්තය විසින් ගර ජතිපත්තු වෙත්ත ඉදිරිපත් කරන අභ්‍යානය සම්බන්ධයෙන් අධිරන සවා කොමස සභාවේ නිික්ෂණ දිරිපත් කන් ලෙස ලිපියංකතුනය කරන ලද ඉල්ලීමට අනුව අධිරන සේවා කොමිසම සබව පහත කරුණු ආර්තා කර ඇත පලවෙෙන එක. ජයක ද අල්ලවිස් මහත්මිය එද්දාස්ටමස අනු අටේ හතයි එක දින අධිකර නිලධායෙකු ලෙස පත්ත ඇගේ පරිවාස කාලය තුළදී. එල්ල වූ විසමාචාර චෝදනා හේතුවෙන්. අධිකරන සේවා කොමිසන් සභාව විසින්. දෙදාහෙ හතරෑ විසි හතර දින සේවය අවසන් කර ඇති අතර එදිනම ඇය විසින් කරනලා දභ්‍යාචනයක් සලකා බලා දෙදාහේ, ඇයි හතර දින සිට සේවයෙන් ඉල්ල සවීමට අනුමැතිය ලබාදී ඇති බව. දැම් මේ කොමිසමට පත් කරල ඉන සභහපතිවරියන්. ගම්මබිල මහත්‍ය උසන් ගැන මේ කමිටු ආර්ථාවේ සභහපතිවරිය සේවට බැඳිලා අවුරු දෙකක් යැනකුට. එතුමගේ තරුණ කාලෙදී චෝදනාව විසමාචාර චෝදනා හේතුවෙන් සේවෙන්ඩිවත් කරු. ඊට පස්සේ ඉදිරිපත් කරපු අභ්‍යාචනාව ගැන සානුකම්පිතෝ බල්ලා. ඇත්තටම ඒවත් කරන එක වෙනුවට ඉල්ලා සුමිල්ලියුම භාරාරන්තිය. එම ඉල්ලාස්සලා සවේ නැතුව වැඩ කරලා වසර හයකට පස්සේ. ඇව නැවතත් නවබඳවා ගැනීමක් ලෙස පෙරසේවට අදාලව දේෂ්ටත්වය සඳහා කිසිුදු හිමිකම්පෑමක් නොමැතිී. දෙදාස්හයේ හයිවනිමාසේ පලවෙන දින ප්‍රාථමික අධිකරණ විිරිසරුවරයෙකු ලෙස පත් කර ඇති බවත්. ඉන් පසු විසි නවස්ථකිීපේ දේස්්ත්වය සම්බන්ධය නභාචනා ඉදිරිපත් කර ඇති නමු ඇයිගේ ජේෂ්ටාත්වය අනුවටේ හතයි හතර දින පත් කළන ධාරන්නා සමව සකස් කළ නො හැකි බව කොම්සන් සභාව තීරුණණ කරති බවත් මේකින් ඉතා පැහැදිලු කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ අධිකරන සේවේ මහිස්ටාත්වරයක් විදිහයට පත්වෙලා වසර දෙකක් යන කොටම විසමාචාර හේතු මත සේවෙන් නිවත් කරනලද කෙනෙක්ව තමයි ලි්‍රමසිංගම හත්මයා මේ කමිටුව සභාපති වෙදියක් දට පත් කරලති. තුොට එතුමිය තමයි හදිස කමිටු වාර්තාාව ඉදිරිපත් කරන්න. මේ කමිටු ආර්ථාවේ පැහැදිලි ඉලක්කේ වෙලා තිබුණ වෙන කවුරුවත් නෙමයි රවී සිනිවරත්ත මාත්මයයි සානී අවේසිකර මාත්යයි ඉතින් මීට පෙරාතුවර් මානවමික ල්ලංගනවීම පිළිබඳව ශ්‍රෂ්ාධ කරනය නඩුවිභාගයක් පැවැත්තු. නඩු ාගගේ අනුව ීන්දු දුා ට ජ පති ර යාට විරුද්ධව නිලන්ත ජාවර්දන්ට රුද්ධව හිට පොලි ති ುද ීදු දුන්නා. ඒ නඩුවේ සාන බේෂ කර මහත්මයාගේ නමක් සඳහන් වෙලා තිබුණිත්නෑ ඒ නඩේ ර හ ම නම සහන් වෙ තිබුණ හැ න ද කිසි ැනක ේෂ කර නිශ මන් හද න ගින් ුක් ර් ශ න්ලින් හ කර නඩු ආර්ථාවේ. පරත් කිසිුදු චෝදනාවකට වරදකරුවෙක් වුණේ නැහැ. ඇතිීන්ද ඔහුගේ නමවත් සඳහන් වෙල නැහැ. තහෙම තියද්දිත් තමයි මේ හදිස්සේ විශනාාමයක පොලි සාමහයකය කටුතු අරභ කරපු ගමන් සාගල් රත්නායක පවසිනිරත්නව මුණගැහිලා තමන්ගේ කඩු සඳහා සහය දෙන්න මේ මෙතනින් ඉවත්වෙෙන්න කියලා ඉල්ලීමමකුත් කරල තිෙන ත්වයක් ඇඩතේ දැම්මේ කමිටුවක් පත් කරලා වර්තාාවක් දිරිපත් කර තින්. ඒ වාර්තාවේ තවත් අය පිළිබඳව සඳහන් කල් තියනු. හිටපු පොලිස්පති දේශබඳු තෙන්න්න කොන් මහත්මය පිළිඳවත්. තමත් විවිදාය පිළිබඳව නිර්දේශී ඉදිරිපත් කරලා තියනු. ගම්මන් පිළට ඒව පේනෑ. ඒවත් දකින්නේෑ. දැම් මේ මෙච්චර කාලයක් නිදාගනී දලා ඇත්තරනම ගත්තුොත් පස්සකු ප්‍රහේ සිද්දල ැන් අවුදුද කියයක් ගත්ත වෙනවා. ඔවු ආ්ඩුවේ අමාත්‍ය දූර දරුව විපක්ෂ හිටිය මොකක්වත් නැතුව දැම් මේ කාගේ කාගේ උමනාවකාගකිලා පැහදිලින මේ කාගේ උමනාවටද කියලා. හරියටම චන්ද කටයුතු ඉවරවෙන්නේ සැප්තම්බර් දහාට ප්‍රචාකටුති ඉරන්න දහට දහත්වෙන දතමයි මේ වාර්තාව ලබාද. මේක කමිට නිකම්ම කමිටු අර්ථාව. මේ කමිටු අර්ථාව විවිධ නිලධාරීෙන් පිළිබඳව නිර්දේශිිරි පත් කරලා තියනවා ඒේ නිර්දේශවල්ල තමයි ඔය තියෙන්නේ හැබැයි අර ශ්‍රේෂ්ඨාධිකර නඩුත්තිීන්දු කිසි තනක රවිසිදරත්තමහත්මයා වර්ධකරවය වෙලාන්න ැහැ. අර විංෂිකාරවරු පස්තනෙක් සහ පරිපාල්ලද දේට පපාල දරික සමනත පස්සනකුත් අල්විිස් කමිටක කියල සමන් ල මිසම කියලා කියන්නේ ඒකේ කි තැනක ොරි ජනත සිල්ලවා කොමිස ජනත සිල්ලවා කොමිසමේ කිසි තැනක පරවිසින්දරත්ම මහත්නාව රදධකාරෙක් කලත් නැ තෙම තිීදතමයි හිතා මතා මේ වගේ කමිටු අර්ථාවක් ඉදිරි පත් කරල තිෙන්නේ. තිේනිසා මේ වාර්තා මේ මේ නිර්ද්දේශ ඒ විදිහටම අපි පිළිගන්න නෑ. එකත් කියන්න. රාජායක් විදිහයට මේ දේශපා නූමනාව මත පත්කරපු විසමාචාර චෝදනාවට ලක්වෙච්ච හෙටපු මහධි කරන විනිසුරුවරයයක්ක්ක විශරමගගේ අට පස්සේ සම්බන්ධ කරගන පත්කරපු. අනිල් වික්‍රම සිංහගේ මේ. දේශපාලන පලිගැනීම ලක්කරන පිහිට ප කමිටුවව අපි පිළිගන්න නැෑ පනිසා අපි රජයක්ක් විදිහට ත වග කිමියුක්තව මෙ සියලුම වාර්තාාවල තියෙන කර්මුත් සහිතව පූර්ණ විමර්ශණයක් සහිත නව පරීක්ෂණයක් පවත්ව නෝ ඒ පරීක්ෂණයෙන් අපි මේ අසාධානයට ලක්වෙච්ච විංදිිතයන්ට සාධාරණය ටු කරන්නත් මෙරටේ නීතිය ථාිත කරන්න අවශ්‍ය කරන පියවර ගන්නත් වගකීම් සහගතව කටයුතු කරනවා ඒ සහතික අපි මේ රටේ ජනතාාවටත් දෙනවා ඉතින් මට කියන්න කනගාටුයි මං මේ කියන්න හිටියනෑ මේ විංශකාරතුමිය ගැන මෙ අපි කියන්න හිටපු දේවල්න්නේෙමයි නමුත් එතුමිය මේ වගේ මරාල කරගහනකොට තේරුම්ගන්න ඕනි අනුන්ගේ පව් කරගහන්න ගිල්ල වෙන තත්ත්ේ ඇ මේවා මේ වගේ කමිටුවලින් දෙන වර්තා ිනං කහත්ම පිගන්න හ ති ගම පිමත්්‍ය සංගයායට අපිට කරන්න දෙයක් නැහැ අපි මේ පිළිබඳව අපක්ෂපාති සාධාරට පරිීක්ෂණයක් කරලා කවුරු හරිකෙනෙක් නිලධාරියෙක් ඒ වගකින් පැහැරැහැලා තියෙනවනම් අපිට ඒක තරාතරමක් නැහැ ඒ හංගන්න දෙයක් නැහැ අනිවාර්යෙන්ම ඕනෑම පුද්ගලෙක් රජ නිලධාරිියෙක් ෝ වෙනත් පුද්ගලයෙක් මෙතන වැරදක් කලලා තිනොලන් ඒ සාධරන පක්ෂපාති පරීක්ෂණයකින් අපි අනිවාර්ම නීතිය ක්‍රාත්ම කරනවා අපකට පැකිලෙන්නේ නෑ. මම හැවේ තමන් නිශ්්‍ය ප්‍රශ්නයක්මටක ප් ම හැව ප්‍ර්න තිබ්බා වනාාතවිල්ලුවේ පපුරණ ද්‍රව්‍ය කඳ වර ස්වා ගැනීමෙන් පස්සේ ඒේදි සඩියගේ ප්‍රධානීින් දෙන්න වෙලාහිටකු රබී සෙන විරත්නසා ශාන්‍ය අභේෂය කර සාරාන් ගැන දැන්වත්වීමත් තිබ්බා. එතනින් ඉහාට තමයි අපප්‍රියල් මාසේ දාසේවෙන්දා විදේශ බුද්‍යාංශයකින් සාහරාන් ගැන සඳහන් කරලා තොරතුරක් එන්නේ. මම අහනික්. මේ සම්බන්ධයෙන් නීති විරෝධී නොකර ඇරයිීම සම්බන්ධයෙන් චෝදනා ගොන්නු කරන්න පුළුවන්ද බැයිද. ඒ සියලුම කරුණු ශ්‍රේෂ්්‍රාධි කරණය නඩු භාගෙත්ති භාගෙට ලක්ුණා ඒවගේ මමා අරස් කලින් සඳහ කරපු පූර්ණ බලති ජනාධපති විශේෂ විර්ශණන කොමසන් සභාවත් විභාගිට ලක්ුණු. ඉතින් ඒවා පිළිබඳව තීන්දු තිීරණ කොම්සන් සභාවමගෙනුත් නඩු ීන්දු මගෙනත් ලබාදීල තියෙනවා ඒවයි කිසි තැනක නිර්දේශ දබාදීල නැහැ තිේනිසා ඉදිරියේදී කමිටුව සහ කොන්සන් සභාවක වෙනසමහිතන් ඉතා පැහැදිලිව එත්තුගයා මේ කමිට්ටුව බ්‍රහසිගත කමිටුවාර්ථාවකුත් නෙමි මජිකක් පෙන්ඩ නොවගේ කෑගහන්ඩ දෙයක් නෙමි මේ කමිටු අර්තා දහයක් හදල තිබුණ සාමාජික මන්්ලෙත් තුන්දනාට කවාර්තා තුනක් දීල තිබුණ ජනාදපති ලේකම් කාරයල්ට එකක්දිල තිබුණා නීතිපතිවරයට එකක් ලබාදීල තිබුණා කතෝලික සභහ වෙනුවෙන් බිසපතුමාට එකක් ලබාදීල තිබුණා එ අදි වසයෙන් වාර්තා දහය ලබාදීල තිබුණා ඉතින් තැපෑලෙන් එන ක්‍රමයක් නම් නැහැබේඒ මහා විහිලුවක් නෙරෙන්න මන්දන්න දාඩිය පෙරාගෙන වතුර විිබී ඊ පත්තේ චාපාහසුතායි දැක්කම අපිටත් කනගාටු හිතුණ ඇහෝ ගම්න් පිළ ට වෙච්චදී මේ ඔන්න ඇති මරාලවලට කරගහන්න ගිහිල්ල අනුන්ගේ පොන්තරත් කරන්න යන්නෙමේ මේක හරි පැහැදිලි ඇති උමනාව පැදිලි ඕක තමයි එදාන්ඳල සිද්දුවනි ප්‍රවින ත් හ ප්‍රාධ පරක්ෂ දෙපාතමේතු මේේ පරක්ෂණ රණ යනකොට මේක වලක් වන්න ඕනනි තමයි ගෝටාබේ ජනාතිපත් වෙච්චම සානිවෙතන ඉවත් කරන්නලධරි ගරනාව මාරු කරම් ඒ උමනාවම අද මේ අලුත් ජවනකාවි තියෙන ේඒ වාල්තාවේ තවත් අයි පිළිබඳව නිර්දේශ ගොඩක්තිය එද්දී එකක්වත් සඳහන් කරන්න නැතුව මේකම මතු කරන එකම හරි පැහැදිලි වූමනාව කාගෙද මේ බලල්ලත කියල ඉතින් අහෝ ගම්මම් පිල ඔබට වෙච්චදී වෙච්චරය මට කියන්ති මේ රට ජනතාව සාධාරණය යුක්තිය දෙනවා මදක්ක දෝසාියෝග කිනවා එස්සල මන්ත්‍රීකමක් ගන්න කියඩු බිකාර දොඩවන්න ඇැතු න දෝසාියෝගන්න ජනධපත්තුමාට නදපත්තුවා ොහදමිත කර රද කිසි රද දක් කන්න ඉතා පැහැදිලිව වගේ යුතු ජධපතතියවර එෙක්විදිීට රජයක් විදිට අපි කටයුතු කරනවා පේමන්ටක එකකවට අපි උත්තර හිද එන්නේ ඇත්තම ගත්තොත් මේ වාර්තා රහසිගත වාර්තා නෙමෙයි මේ මේ කමිටු ඇත්තනම ගණගන්න ඕන එකක් නෙමී එනිසා අපි ඒවා ඒ ඕ වෙන මරගැන්ඩ සැලකු වනෑ මට වඩා බරපතල විදිහට සාක්ෂ විමර්ශණය කරපු ජනාධපති විමර්ශන කොමිසන් සභ වාර්තා තියෙනු පාර්ලිමේන්තුය තේරම් කරස් බා විවාර්තා තියනු ශේෂ්්‍රාධි කරනක් දීපු නඩු තිින්දද ඒ නඩු තිින්දුුව කියන්නේ යිතිහාසික නඩු තිීන්වා මෙරට ජනාධපතිවරයෙකුට ඇත්තටම මිලියන ගානක් වන්දිගේ ව දීීමනග වන්න කිළද. නිरे දු ට ොलिස්ති වැ ऐतिहाසික ඒ ුව හ ශरेष්ठ आदि करने जे විශ्यकारර තම से න්න है මේ වගේ විසमाचाයට ලක්වෙ्च में पेंशनගේ ක විනිශ්कारවර යන්නේ में හरी पැහදි ලේ देख වෙනස එනිසා අප නව ී නमेරට ජනතාවට වग साහගත රජ आप के ට රल වික්‍රම सසිහ हात्මගේ सागල රත්ना है මनाමත पේ හිට प මේ මටුව අපි ඇතනම් පිළිගන්නේනने නමුත් සාධාරණ එටතු කිරමි සඳ. අපි නිවැරදි පරීක්ෂණයක් දැං ආරම් කල්ල තිේෙනෝ අපේ අනුව ඉදිරයේදි කටයුතු කර